අයිබෝවන් එතර මෙතර ශ්‍රාවක ඔබ සියලුම දෙනාට ඉතින් ඔන්න අද දවසේදීත් ඔබගේ ආලින්දයට මේ විදිහට ඇවිල්ලා ඉන්නේ අද දවසේදී නූපුර අරගෙන නූපුර කියලා කියන්නේ කලාවේ රස හවුස් හොයා යන තැනක් නේද ඉතින් ඔන්න ඒක නිසාම අද දවසේත් ඔබත් එක්ක මේ විදිහට එකතු වෙලා කතා කරන්න සූදානම් වෙන මාතෘකාව තමයි නව නාට්‍ය දැන් අපි එදා ඉඳන් අද වෙනකන් ඔන්න කතා කරා විවිධ කලා ප්‍රභේද ගැන එතමයි කෝලම් නාඩගම් නූර්ති මේ වෙනක. ඉතින් නූර්ති වලින් පස්සේ අපේ ලංකාවට ආවේනික නාට්‍ය විශේෂයක් විදිහට නව විශේෂයක් විදිහට ආරම්භ වෙච්ච කලාවක් තමයි මේ නව නාට්‍ය කලාව කියලා කියන්නේ. ඉතින් අද දවසේදීත් අපගේ ආරාධනය පිළි අරගෙන මහිම රේඩියෝවට සපමිනේ විශාරද සරත් ඕවිටකල මහත්මයාව අයිබෝවන් කියලා වැඩසටහනට අදත් පිළිගන්නවා. අයිබෝවන්. ඉතින් අද දවසේදී ඔබට මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා වෙනදා වගේම ඔබත් මමත් ආස කරන ඒ වගේම ඔබගේ දුවා දරුවන්ට විශාල ලෙසින් වැදගත් වෙන බොහෝ දේවල් කතා කරන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් ඒක නිසා මම කැමති මේ අද දවසේ වැඩසටහනට ආරම්භයක් විදිහට මේ නව නාට්‍ය කලාව කොහොමද සරත් මහත්ම මේ විදිහට බිහි වෙන්නේ? ඔව්. විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් අපි ගිය සතියේ ටික පුරාවටම කළා නූර්ති නාඩගම් කෝලම් තව සොකරි අපිට කරන්න තියෙනවා. එතකොට මෙන්න මේ අපි ඒ කතා කරපු ශෛලීන් නූර්ති නාඩගම් කෝලම් සොකරි කියන නාට්‍ය තුලින් නාට්‍ය ශෛලීන් තුල ඇති ස්වභාවයන් ඇසුරින් නිර්මාණය වූ නාට්‍ය විශේෂයක් තමයි නව නාට්‍ය කියන්නේ. ඒකක්. එතකොට මේකේ පුරෝගාමිය ගැන නම් කතා කළ යුතුම වෙනවා. මොකද නවනාට්‍ය සම්ප්‍රදාය ලංකාවට හඳුන්වා දුන්නේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා. ඔහුගේ නිර්මාණ තුළ අපිට දකින්න පුළුවන් මේ නාට්‍ය ශෛලිය. විශේෂයෙන්ම එතුමාගේ ආරම්භක නාට්‍ය ශෛලීන් තුළින් අපිට හඳුන්වා දීමක් කළොත් විශේෂයෙන්ම මනමේ සිංහබාව් නාට්‍ය හා මහාසාර කියන නාට්‍ය තුන විශේෂයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අද දක්වාම නිර්මාණය වෙන නාට්‍ය සියල්ලම ඕනම නාට්‍යයක් අලුත් නාට්‍ය ඔක්කොම නව නාට්‍ය ගණයට තමයි වැටෙන්නේ ඒක. එතකොට මේ නිර්මාතෘවරයා ගැන නම් කෙටි සටහනක් හරි අපි තැබුවොත් හොඳයි. විශේෂයෙන්ම මේක දරුවන්ටත් වැදගත් වේවි. මේ ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා 1914 ජූනි 3 වෙනිදා රද්ගම කියන අක්මීමන ගම්මැද්දේගොඩ උපන් පුද්ගලයෙක් සරච්චන්ද්‍ර මහත්තයා. ඒ වගේම ඉස්සෙල්ලම එතුමා ගාල්ලේ රික්මන් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරලා තියෙනවා. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය අරගෙන ඊට පස්සේ වැල්ලවත්ත ශාන්ත පීතර් විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ එතනින් පස්සේ लेक आयतने परिपालनांशे रखियावकलतीनवा एवगेम यदनमसी तिष्णमे इंदिया शांति निकेतने भारतीय दर्शने संगीत हदार तीयनो इतकोट मिथुमा संगीत हदारो बुद्गलेत्तमयीर चरण इतकोट विश्वविद्यालय गणनावक आचार्यवरे क्वसे कथिकाचार्यवरे क्वसे यतुमा संबंधेला විශේෂයෙන්ම දේ තමයි 1982 මහාචාර්ය සම්මානයෙන් එතුමා පිදුම් ලැබලා තියෙනවා. ඕක තමයි මූලිකව අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම විශේෂ ගරුත්වයකින් යුතුව සිංහල නාට්‍ය නරඹන්නට ඉදහසර සලසා දුන්න ප්‍රතිභාපූර්ණ ශිල්පියත් ඔහු. එතුමා තමයි මේ අපිට බොහොම ලස්සනට මේක නරඹන්න පුළුවන් විදිහට මේ ඉදහසර සලසා දුන්න කෙනා. ඒ වගේම නාට්‍ය කලාව භාෂා මාධ්‍ය කරගත් කල මෙතුමා වේදිකාවේ නළුලනියන්ට සෝභාෂණය, ඒ කියන්නේ ඉදිරිපත් කිරීම, දෙබස් උච්චාරණය කරන විදිය වාචික අභිනය කියලා අපි කියන්නේ. ඒ වාචික අභිනය ඉදිරිපත් කිරීමට සරච්චන්ද්‍ර මහත්තයාගේ පරිණත දායකත්වයේ විශේෂය වුණා කියලා කිව්වොත් ගොඩක් වටිනවා. මෙතුමාගේ නාට්‍ය අතර විශේෂයෙන්ම හඳුන්වන්න පුළුවන් මුදලිගේ පෙරලිය, කපුවා කපෝති, එතකොට හැංගිහොරා, මගුල් ප්‍රස්තාව, එත වලහා, මැනේජර්, එතකොට තව අපිට හඳුන්වන්න පුළුවන් පබාවති, මනමේ, පේමතෝ ජායති සෝතෝ,
මමත් එක කාලයක් ඒකට කෙටියෙන් සම්බන්ධ වෙලා තිටියා මට මතකයි සිංහබාහු කදාවල්ලු වෙස්සන්තර ලෝමහංස වගේ නාට්‍ය විශේෂයෙන්ම අපිට එතුමා ගැන කියද්දි මේ නව නාට්‍ය ගැන ප්‍රකාශ කරද්දි ඇත්තනම අපිට හඳුනන්න පුළුවන්. ඉතින් මේ සරච්චන්ද්‍ර මහත්මයා ඔබතුමා කියන වගේ අපිට අමතක කරන්න බෑ කවදාවත් මේ නව නාට්‍ය කලාව ගැන කතා කරද්දි. ඉතින් එතුමාගෙන් තමයි මේ නව නාට්‍ය කලාව මේ විදිහට ආරම්භ වෙන්නේ. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ මේ නව නාට්‍ය කලාව ආරම්භ වෙන නාට්‍යයක් තියෙනවා නේද සර මේ සරත් මහත්මයා. ඔව් ඒ කියන්නේ දැන් ඔය මුලින්ම ඇත්තටම එතුමා ඔය මේ මනමේ සිංහබාහු ඒ ටික මහාසාර ඔය වගේ ඉදිරියට ගෙනල්ලා පෙන්නපු ගාම්ම ජනයා වැළඳගත්තා මේක. මොකද ඒකට හේතුව උනේ අර කෝලම් නාඩගම් නූර්ති ශෛලීන් මේක තුල තියෙනවා. දැන් ඒ නාට්‍යයේ හැමතැනින්ම විශේෂයෙන්ම මද්දලේ කියන සංගීත භාණ්ඩයත් මේ එතුමගේ නාට්‍ය වලට යොදාගත්තා ගමන් තාල වලට. ඒකෝ මිනිස්සුන්ට අර තිබුණ ලංකාවේ අර දැකලා තිබුණ හුරුව මේක හැමතැනින්ම දකින්න හම්බ වුණා. ඒක නිසා තමයි මේ නව නාට්‍ය කලාව ගොඩක් ඉදිරියට ගියේ. ඔව්. මම කැමති නව නාට්‍ය ගැන කතා කරපු මේ මුල් අවධියේම මේ වැඩසටහනේ මේ පටන් ගැන්මෙම ඔබතුමාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න අපි එහෙනම් නව නාට්‍ය ගීතයකට යමුද කියලා. ඔව්. මම කැමති දැන් තවත් අය ඉන්නවනේ දැන් මේ නව නාට්‍ය ගණයට සම්බන්ධ වුණා විශේෂයෙන්ම අපේ දයානන්ද ගුණවර්ධන මහත්තයා එතකොට සංගීතයේ වශයෙන් ලයිනල් අල්ගම් මහත්තයා අපේ රටේ ඉන්න බොහොම වැදගත් අය මේ මේ දේවල් වලට යොමු වෙලා තියෙන මේ නාට්‍ය ගන්නේට මම කැමති මුලින්ම අපි කවුරුත් දරුවෝ ගොඩාක් ප්‍රිය කරන නාට්‍යයක් තියෙනනේ නරිබෑනා නාට්‍ය නරිබෑනා නාට්‍යයේ ගීතයක් ගයන්න මේ ගීතේ රචනා කළේ දයානන්ද ගුණවර්ධන මහත්තයා සංගීතවත් කළේ ලයිනල් අල්ගම් මහත්මයා අපි අහමු නරිබෑනා නාට්‍යයේ කුමටද සොබණේ ගීතය කුමටද සොබණේ කඳුළු සලන්නේ කුමටද සොබණේ කඳුළු සලන්නේ හේතුව මම නොදානිම් ගිරිහෙල් අරඹේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් ඔබ හට හැම සැපෙහි දෙන්නම් ඔබ හට හැම සැපෙහි දෙන්නම් කුමටද සොබනේ කඳුළු සලන්නේ කඳුළු සලන්නේ හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන ඔබ හිස පීරන්නම් හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන ඔබ හිස පීරන්නම් මල් පෙති විසිරුණු සුදු වැලි මතු පිට ඔබගෙන ඇවිදින්නම් ඔබගෙන ඇවිදින්නම් මම මගේ ආදරේ පින්වන්නම් මම මාගේ ආදරේ පින්වන්නම් කුමටද සොබනේ කඳුළු සලන්නේ කඳුළු සලන්නේ තන අග දෙලිසෙන පිණිකට අරගෙන ඔබ ඇඟ දෝවන්නම් තන අග දෙලිසෙන පිණිකට අරගෙන ඔබ ඇඟ දෝවන්නම් ඔබ ඇඟ දෝවන්නම් ඉර පායන විට පුබුදින මල්ගෙන ඔබ හිස සරසන්නම් ඔබ හිස සරසන්නම් කොමලියේ ආදර බස් දෙන්නම් කොමලියේ ආදර බස් දෙන්නම්
කුමටද සොබනේ කඳුළු සලන්නේ කඳුළු සලන්නේ හේතුව මම නොදනිමි ගිරිහෙල් අරඹේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් ඔබ හට හැම සැපෙහි දෙන්නම් ඔබ හට හැම සැපෙහි දෙන්නම් කුමටද සොබනේ කඳුළු සලන්නේ කඳුළු සලන්නේ ලස්සන ගීතයක් නරිබෑන නාට්‍ය ඔව් ඉතින් දැන් අපි මේ කතා කරේ ගායනා කරේ මේ නරිබෑන කියන නාට්‍යයේ නරියා විසින් තමන්ගේ සුකුමාල තමන් විවාහ කරගත් බෙරිඳට කඳුළු සලද්දී ගායනා කරපු ගීතය ඉතින් ඒ ජවනිකාව හරි අපූර්ව ජවනිකාවක් මේ ඉතාමත් ප්‍රේක්ෂකයන්ගේ හිත යන වෙනම මානයකට අරන් යන ජවනිකාවක්. ඉතින් මේත් එක්කම කතා කරන්න ඕනේ ඔබතුමත් එක්ක මම කතා කරද්දී ඔබතුමා ඉස්සෙල්ලාම කිව්වා මේ නව නාට්‍ය බොහෝමයක් මිනිසා අතරට නැත්නම් මේ ජනයා අතරට ගොඩක්ම යන්න හේතු වුණු දෙයක් තමයි මේ ගැමි නාට්‍යයේ තියෙන ආභාෂය අද වෙද්දිත් මේ නව නාට්‍ය තුල තිබෙන එක. ඔව්. ඉතින් ඒ වගේම තමයි මේ පුරාවෘත්ත ඒ වගේම ජනශ්‍රුතිය ආගමික සංසිද්ධි මේ දේවලුත් මේ නවනාට්‍යයත් එක්ක තවමත් බැඳිලා තියෙනවා නේද? බැඳිලා තියෙනවා. මොකද සරච්චන්ද්‍ර මහත්තයා මේ මුළු ලංකාව පුරාම සැරිසරලා එතුමා හොඳ අධ්‍යක්ෂීම් අරගෙන තමයි මේ ශෛලිය නිපදෙව්වේ ලංකාවේ. එතකොට එතුමා බොහොම දුරදක්නා නෝනින් බලලා තමයි මේ වැඩේ කළේ. අදටත් අතිසාර්ථකයි මේ නවනාට්‍ය. ඒ වගේම දිගටම මේක රැගෙන යනවා. මං හිතන්නේ මේක නැවැත්මක් නෑ. හැමදාම මේ නවනාට්‍ය අපිට දකින්න පුළුවන් වේවි. ඒක නිසා අපි ගෞරවාන්විතව එතුමට ඒ ගෞරවය පුද කරන්න ඕනි. එතුමන් නිසා තමයි අද නවනාට්‍ය කලාවක් බිහිවිලා තියෙන්නේ. ගොඩාක් නාට්‍ය බිහි වුණා. ඔව්. ඉතින් මේ ඒ අතර දැන් ওই මහගමසේකර මහත්තයා ලියපු නාට්‍ය. එතකොට සෝමදාස ඇල්වික්ට ගල මහත්තයා මේ තනෝ යොදලා පී වැලිකල මහත්තයා නිෂ්පාදනය කරපු නාට්‍යෙම ගොඩක් තියෙනවා. ඒක නිසා මං හිතන්නේ නව නාට්‍ය අපි ගොඩක් තියෙන නිසා අපි තවත් ගීතයක් ගයමුද? ඔව්. ඉතින් මං ඔබතුමාට ආරාධනා කරන්න ගියේ මොකද අපි දැන් අර ආගමික සංසිද්ධීන් ජනශ්‍රුතිය මේ ආදී කතා කරමු නිසා කුණ්ඩලකේශී නාට්‍යයේ එන ගීතයක් අපිට ගායනා කරන්න පුළුවන්. ඔව්. කුණ්ඩලකේශී නාට්‍යය කිව්ව ගාම මේ අපි කාතරත් ඉතාම ජනප්‍රියම ගීතයක් තියෙනවා. අන්න බලන් සඳරන් තැටියෙන් ගීතය ඉතාම ලස්සනයි. සාමාන්‍යයෙන් අද දවසේ තුල කොතනක හෝ පැදුරු පාටියක් තිබුණත් ඒ සන්දර්ශනයක් තිබුණා මේ වගේ ගීතයක් නොකිය ඉන්නේ නැහැ. එහෙමනම් අපි ගයමු මහගමසේකර මහත්මයා පද රචනා කරපු සෝමදාස ඇල්විටිගල මහත්මයා තනුව නිර්මාණය කරපු පී වැලිකල මහත්මයා නිෂ්පාදනය කරපු අන්න බලන් සඳ රන් තැටියෙන් ගීතය. සුදුසිත ගංගුල් ගලනා පද ශෝක තැවුල් නිවනා අන්න බලන් සඳරන් තැටෙන් සුදුසිත ගංගුල් ගලනා පද ශෝක තැවුල් නිවනා චන්දන පල්ලවක
भोजन संगीत पटले चंदन पल्लव कोकिल कोजन संगीत पटले सुंदर मेवन गुल्म यहंगब सुंदर मेवन गुल्म यहंगब आदर बस कियना हड दे मिने कन पिनना अन्न बालन संदरन तेटेन सुदुसित गांगुल गलना पद शोक ते उल निवना पासोरें तुरु पिंबरयन मन बंदा सेने सितेने लिए वेल पेटली गोसिने लिए वेल पेटली गोसिने पुष्प पीपी मकरंद गालाए मारुत है पिला पुष्प पीपी मकरंद गलाए मारुत है पिला मनमाद रंगन मंडप मिम मनमाद रंगन मंडप मिम मंद बाला हिंदी तव पिंबर मा स्वामी अन्न बालन संदरन तेटेन सुदुसित गांगुल गलना पद शोक ते उल निवना अन्न बालन संदरन तेटेन सुदुसित गांगुल गलना पद शोक ते उल निवना पद शोक ते उल निवना सगामा पगमदनी पम पगम रे सानी सगाम भीमपलासिकेन रागे भावयन ए गीते तुल दकिन लबिनो इंग मे विधियट अपि गीत गायना करा इतिं नवतत मंग ओब तुमाट ओब तुमागेन दनगन्न कैमति दैन सामान्य नाट्य दैन मे नवनाट्य गत्तहम मे नवनाट्य ඒක අවස්ථාවක් ත්‍රිත්ව කරලා පෙන්වන්න මේ සංගීතයේ භාවිතා වෙච්ච අවස්ථා තියෙනවා. ඔව්. ඉතින් මේ ගැන කතා කරද්දී ඇත්තටම මේ කොහොමද මේ සංගීතය දැන් සාමාන්‍ය අපි නාඩගම් සම්ප්‍රදාය ගත්තත් එහි අත්වල් ගායකයන් පිරිසක් හිටියා. එතකොට නළුවා ගායනා කිරීම බොහෝ සෙයින් අඩුයි. ඔව්. හැබැයි මේ නව නාට්‍ය ගත්තාම අත්වල් ගායනයකුත් ඒ වගේම නව නාට්‍ය මේ අත්වල් ගායනයකුත් නළුවා විසින් ගායනයකුත් ඒ දෙකම සිද්ධ වෙනවා. ඉතින් මේ කොහොමද ගන්න मंगिताने महाचार्य शरच्चंद्र महत्या उत्साह गलत उन्ने वेडे करांड तमाय यतुमागे हुंदम उदाहरण कपिदं गायन गीते तोलिंग अपिट बलागान पुलवां वेवी मुकद यतुमा ए कल्लतीन शिल्पीय क्रम वेदयन एतकोट भाषाव नलुवा इदिरिपत् करन विधिय उच्चारणे करन विधि ओय हेमदयम्म मेतुमा लंग इंदगेन निर्माणे कल्ला तीन नलुवोत् एक्क एकतु वेला एक तमे मेव गुडक सार्थक वेला तीयेन्ने मम दैन मे ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් මං කැමති තෝරා ගන්න මේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා ගීතයක් අපිට ගැයුවේ නැහැ නේ අපි ඉස්සෙල්ලා. ඔන්න ගීතයක් ගයන්නම්. ගල්ලෙන බිඳලා කියන ගීතය තුල ඔ අපිට දකින්න පුළුවන් ඒකේ තාල රිද්මයන් කොයි විදිහටද යන්නේ කියලා. දැන් මුලින්ම පටන් ගන්න අපි
පෙරදිග සංගීතය අනුව බැලුවොත් 7 8 කියන බිට් එක. ඒ කියන්නේ 1 2 3 1 2 3 4 1 2 3 1 2 3 4 ඒ විදිහට යන බිට් එකකින් පටන් ගන්නවා. ඊට පස්සේ මැදදී ඇඩ්ලිප් එකකුත් දෙනවා. මේ ගීතය තුළ තියෙන වෙනස්කම් ඊට පස්සේ 4 4 ට යනවා. 1 2 3 4 1 2 3 4 ඔය විදිහටත් යනවා. ඒ විදිහට මේ තාල තරංගයන් මේක වෙනස් වෙනස් විදිහට නිර්මාණය කරපු ගීතයක් මම හිතන්නේ අපි අහද්දී අපිට දැනෙවි. ඔව් එතකොට මේ ගීතයේ තාල දෙකක් තියෙනවා. තාල දෙකක් තියෙනවා. තාල දෙකක් උපයෝග කරගෙන හදපු නිර්මාණයක්. ඒක තමයි මම කියන්නේ ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ මේ ගීතය ගායනා කළාම අපිට හොයාගන්න පුළුවන් අපි ගායමු. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා විසින් රචනා කරපු මේ ගීතය සිංහබාහු නාට්‍යයේන ඉතාම ජනප්‍රිය ගීතයක් අපි අහලා බලමු. ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා සිංහබා මා සොඳුර සිංහසීවලි මා ප්‍රියදියනිය ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා ගොසින් සැම දෙන නැතේ කිසිවෙක් මම දැනගතිමි මම සැක කළෙමි සිංහබා ලෙන තුල නොවෙති පෙරලා නොවෙති ලෙන තුල නොවෙති පෙරලා නොවෙති මම දැන ගතිමි මම සැක කළෙමි මම දැන ගතිමි මම සැක කළෙමි සුරතල් දියනිය මොල කැටි වදනින් මාසන සන්නිය අහාර පිසින්නිය කාවන්නිය පෝවන්නිය මාගැන බියවන්නිය වනයේ දුකක් විඳ අන්නිය සොයන්නිය ඇත් ගොසින්ය ඇයි සුදු දුවනිය නුඹවත් නොසිටි සෝයුරානම් ඔල මුල ගති ඇත නුඹ මෙන් මුදු නැත ඔහුගේ අනටද කීකරුයේ පෙරලා එන්නේද ඔහුගෙන් ගැලවි ඔහුගේ අනටද කීකරුයේ පෙරලා එන්නේද ඔහුගෙන් ගැලවි ඉතින් අපි දැන් සූදානම් නැවතත් නූපුරු මේ විදිහට අරගෙන යන්න ඉස්සරහට ඉතින් අද දවසේ අපි කතා කරා මේ කොහොමද නවනාට්‍ය ආරම්භ වුණේ නවනාට්‍ය කොහොමද ආරම්භ වීමත් එක්ක කොහොමද අද වෙනකම් මේ විදිහට ආවේ ඉතින් සරත් මහත්ම මම ඔබගෙන් අහන්න කැමතියි දැන් සාමාන්‍යයෙන් දැන් අපි මේ නවනාට්‍ය ගත්තාම ගොඩාක් දුරට සරච්චන්ද්‍ර මහත්මා මේ පැරණි අපේ ගැමි නාට්‍ය ආභාෂය අරගෙන තිබ්බා ඒවා වියකිලා යන්න ඉඩ දුන්නේ නැහැ ඉතින් ඒවල තියෙන ඡායා පිටපත් තවමත් අපිට මේ නවනාට්‍ය තුලින් දැක ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම අපිට තව ගීතයකට යන්න පුළුවන්ද මේත් එක්කම?
යන්න පුළුවන් මං කැමති දැන් අපි දැන් නවනාට්‍ය තුල විවිධ වූ ශිල්පීන් විවිධ වූ රචකයන් විවිධ වූ සංගීත ශිල්පීන් අපි අපි මේ වැඩසටහනේදී වෙනස් වෙනස් දෑ ඉදිරිපත් කළොත් මං හිතනවා ඉතා සාර්ථක වෙයි කියලා මං දැන් කැමති අපි ගොඩාක් ආස නාට්‍යයක් තියෙන නමුදු පුත්තු නාට්‍ය මුදු පුත්තු නාට්‍යයේ නිර්මාණය කළේ ගුණසේන ගලපත්ති මහත්මයා එතකොට මේ ගීතේ රචනා කළේ මහගමසේකර මහත්මයා අපේ රටේ බොහොම වැදගත් මහත්මයෙක් ඒ වගේම සංගීතවත් කළේ සෝමදාස ඇල්විටිගල මහත්මයා අපි අහලා බලමු මුදු පුත්තු නාට්‍යයේ ගීතයක් අපි අහලා බලමු මුදු පුත්තු නාට්‍යයේන මේ ගීතය पतुल यट दला मुतु एट यक निधि करवा पिन कटियक पा करला मागे दो तट पुतुआवा मागे दो तट पुतुआवा पतुल अट इंदला मुतु अट यक निधि करवा पिन कटियक पा करला मागे दो तट पुतुआवा मागे दो तट पुतुआवा पाटिल पहन तरु तुर आहा से दिल से नवा सुदु पाटिल तिकिरी सिना पुतुगे मुविन गिली नवा सुदुगे मुविन गिली नवा मुदु पातुल अट इंदला तुट यक निधि करवा पिन कटियक पा करला मागे दो तट पुतुआवा मागे दो तट पुतुआवा पाट पाट पाबलु काडेन देनेनवा तावत केनेक पाट पाट पाबलु काडेन देनेनवा एकावडी में पाबलु एक नूले अमुनेनवा एवाइन कावडी सादा पुतुगे ने पलदिनवा पुतुगे ने पलदिनवा पुतुगे ने पलदिनवा
ඉතින් අද දවසේ මේ විදිහට අපි නව නාට්‍ය මේ ගීතත් එක්ක තමයි මේ විදිහට අපි ඔබත් එක්ක හමු වෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම කැමති සරත් මහත්මාගෙන් ඉල්ලීමක් කරන්න. දැන් අපි ඉස්සෙල්ලා ගායනා කළේ මුහුදු පුත්තු කියන නාට්‍යයේ ගීතයක්. ඉතින් ඒ වගේම හරි ලස්සන ගීතයක් තමයි මේ අපි මේ හුණු වටේ කතාව ගත්තොත් හුණු වටේ නාට්‍ය ගත්තොත් ඒකේ තියෙන මේ හෙළ ගැඹුරුයි කියන ගීතය මම කැමතියි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න මේ ගීතය අපිට ගායනා කරන්න පුළුවන් නම්. ඔව් අපි ගායමු මේ ගීතයත් මේ හුණු වටේ කතාව ඇත්තටම ඉතාම ලස්සන නාට්‍යයක් මේක රචනා කළේ අපේ හෙන්රි ජයසේන මහත්මයා සංගීතවත් කළේ ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්තයා තමයි මේ ගීතය රචනා කළේ එතරම් අර වැල්පාලම ගීතය කියලා තමයි මේකට සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන අපි අහලා බලමු ගීතය හෙන්රි ජයසේන මහත්මයා රචනා කරපු ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයා සංගීතවත් කරපු වැල්පාලමේ ගීතයේ හෙළගඹුරු ගීතය අපි දැන් අහලා බලමු හෙළගඹුරුයි පුත නොබලා හෙළවෙන කොට වැල්පාලම දැස පියා බිම නොබලා හෙළවෙන කොට වැල්පාලම දැස පියා බිම නොබලා අපට පුතේ මගක් නැතේ මේ මග මිස යමන් පුතේ අපට පුතේ මගක් නැතේ මේ මග මිස යමන් පුතේ දෙවියෝ බලයි මුණ නුඹේ නුඹව රකේ යමන් පුතේ දෙවියෝ බලයි මුණ නුඹේ නුඹව රකේ යමන් පුතේ නුඹව රකේ යමන් පුතේ නුඹ රකේ යමන් පුතේ ඔය තමයි ඒ ගීතේ ගමන් කරන්නේ ඔව් ඉතින් මම කැමතියි මේ ඊළඟ ගීතේ විදිහට තෝරගන්න කුවේනි නාටකයේ එන මේ සත්සියක් කියන ගීතය සත්සියක් කපුමල් කියන ගීතය ඒකත් මේ හෙන්රි ජයසේන මහත්මයා තමයි රචනා කරලා තියෙන්නේ මේකත් අපේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය ගීතයක් අපි අහලා බලමු වෙනම රිදම් මේකට යන ගීතයක් අපි අර කියන්නේ 7/8 bit ඒ කියලා ඒ තාලන් රූපව ගයන ගීතයක් අපි අහලා බලමු ගීතය කපුමල් රැගෙන මම සත්සියක් සුදු කෙඳ රැගෙන මම සත්සියක් කපු පිළිවියන මම සත්සියක් කපු පිළිවියන මම සත්සියක් දෙන පළඳිතේ සත්සියක් දෙන පළඳිතේ සත්සියක් දෙන පළඳිතේ සත්සියක් දෙන පළඳිතේ සත්සියක් රත්මල් රැගෙන මම සත්සියක් රන් වූය රැගෙන මම සත්සියක් මල් දම් දොතන මම සත්සියක් ගෙල පළඳිතේ සත්සියක් ගෙල පළඳිතේ සත්සියක් මායා බෙලෙන් මම සත්සියක් බන්ධන බෙලෙන් මම සත් සත්සියක් සක්වල සොයා මම
සියක් සක්වල සොයා මම ගෙන්නු කුමරුන් අද එතේ 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 ඉතින් අද දවසේදී ඔබත් එක්ක මේ විදිහට කතා කරන්නට යොමු වුණේ නව නාට්‍ය ගැන. ඉතින් මේ අපි අවසානට ගායනා කරපු ගීතය කුවේණී නාටකයේ එන මේ කුවේණී විසින් ගායනා කරන මේ සත්සියක් කියන ගීතය. මේ ගීතය ගත්තත් එක පාටම මගේ හිතටත් ආවේ ඇත්තරම මේ සරච්චන්ද්‍ර මහත්මයාගේ මේ නව නාට්‍ය පිළිබඳව තියෙන සංකල්පයත් එක්ක ඇත්තරම නාඩගම් ඒ වගේම නූර්තිමේ හැම දෙයක්ම කිසිම වෙනස් වීමකින් තොරව ඒකේ ආභාෂය හරි ලස්සනට අරගෙන තිබ්බා. ඉතින් මේ විදිහට අපි අද දවසේ නෝපුරට අවසානය සනිටුහන් කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අවසාන වතාවට මේ වැඩසටහන අවසන් කරන්නට කලින් තව ගීතයක් තියෙනවා නේද සරත් මහත්මයා අපිට ගායනා කරන්න? මම හිතන්නේ ගොඩක් හොඳයි නේද අපි කවුරුත් ප්‍රිය කරන अपे जनक प्रेमलाल महत्या लिपु सुवंद सबंग एंगगा ला हाई हाई गीते गायलम अपे नवत्तु खाटत बहुम विदीर विंदीन पुलुवं गीते आग अपे हालबालमु सुवंद सबंग एंगगा ला कीन गीते गाला हाय हाय कुंभ के लिंदिन दिए दला नाला हेड वेड विन्न ओया लसन सालु पलंदा इन वाओ बवसया सुंद सबंग एंग गाला हाय हाय कुंभ के लिंदिन दिए दला नाला हेड वेड विन्न ओया लसन सालु पलंदा इन वाओ बवसया नितट अंदुन पाला पेलंद कुसुम नीला नयन केलुम दीला नितंग बेलुम नीला नयन केलुम दीला नितंग बेलुम केंदन यन्न तुटिन सुवंद सबंग नेंग गाला हाय हाय कुंभ के लिंदिन दिए दला नाला हेड वेड विन्न ओया लसन सल पलंदा इन वा उबवसया सुंद सबंग एंग गाला हाय हाय कुंभ के लिंदिए दला नाला हेड वेड विन्न ओया लसन सलु पलंदा इन वा उबवसया सुवंद सबंग एंग गाला हाय हाय कुंभ के लिंदिए दला नाला हेड वेड विन्न ओया लसन सलु पलंदा इन वा उबवसया पड़ा वेगेम नवत्तुवा
ඉතින් අද දවසේ නූපුරට සමුදෙන්නයි සෝදානම් වෙලා ඉන්නේ කාල හෝරාවත් කිවිලා ගිහිල්ලා ඉතින් කිසිම කම්මැලිකමකින් තොරව ඉතින් අද දවසේ මේ විදිහට අපේ නූපුර මේ විදිහට ගලාගෙන ගියා නව නාට්‍ය කලාවත් එක්ක ඉතින් अत वशे स्तुतिवंत वेन्नो अभी कदी तपगे आराधना पेड़ महिम अपे रेडियो पेपिनी विशारद सरत् बिटल महात्मा इधे अद दवसे उबगे दुआधरु अंट वगेम उबटत् वगेम विश्वविद्यालय शिष्यान्वे उबटत् मे नवनाट्य कलाव की अन्नी मोकाद वगेम नवनाट्य कलाव कोहमद सरचंद्र की मे महात्म्या कोहमद मे हर लसनट अपट इदिरीपत्कल वगेम जनया कोहमद ऐ मे नवनाट्य वेलंदगत्ते मे बिली बंधव बोहोसैन दवसे अभी नवनाट्य कलाव आरंभे सिट अद दक्वा तिबु नाट्यवल गीत गायना करमीन कथाकर ඉතින් think අද දවසේ මේ විදිහට අපගේ අවසානයේ සම්තුහන් කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් නැවත වාරයක් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් එහෙනම් අද දවසේ මේ විදිහට අවසන් කරනවා. ඒ වගේම ලබන සතියේ ඔබත් එක්ක හමුනතුරු ඔබට සුවදායි දවසක් වේවා. අයිබෝවා. අයිබෝවා.